එතුමාතුරු කීප දෙනෙක් පමණයි මේ රටේ සංස්කෘතිය අඳුනාගෙන පරිසරේ විනාශ නොකර අඩෝතරමින් කොළකැබැල්ලක් පෝස්තරයක්වත් මා ජනතාවට පීඩාදායක වන අයුරින් ප්‍රසිද්ධ නොකර එතුමා පාර්ලිමේන්තුවට පැමුණුණයි කියලා ප්‍රසිද්ධ වී පවතින මේ අවස්ථාවේ තාමත් විශේෂයි. මොකද පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා පිළිබඳව අන් කවරදාකට වඩා මේ පසුගිය මාස දෙක තුන තුළ මේ රටේ ගිහි පැවිදි සෑම දිනම එකසේම කතා කරපු දියා කථානායකතුමාගේ ක්‍රියාසාපල්ය කරන ලද තීන්දුව తీරන මොනතරම් වටිනවද කියලා ඊබැයි දෙපක්ෂයේම හැම පැත්තකින්ම වගේ අගය කරන්න පටන් ගත්තා. මොන බලවේගාවක් මොන සාධන කර්ධන ආවත් එතුමා සොකිය ස්ථාවරයට නිදිමින් නිවැරදි තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් වුණය. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මම හිතනවා ඉතාමත්ම සුවිශේෂයි කියලා. එතුමාට මම මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. තව බොහෝ කාලයක් ලංකාවේ විශේෂයෙන්ම මේ දේශපාලන කටයුතු වල යෙදෙමින් පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි මුළු රටේම කටයුතු කිරීමට තරම් ශක්තියක් ධෛර්යයක් වාසනාවක් උදා වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඕනෑම බලවේගයක් ඉදිරියේ ශක්තිමත් වෙන්නේ සිටීමට තරම් ශක්තිමත් පුජ්‍යලයෙක් බවුණ කරු ජයසූරිය මහත්තයා මේ රට වාසීන්ට විදේශවලට ඒ නිසා ඒ ශක්තිය ඔබතුමාට මහා බලයක් ශක්තියක් වෙනවා ඇති අනාගතයටත් අදමතර මහා සංඝරත්නයේ මේ ආශිර්වාදේ ඉතාමත්ම විශේෂයි. විශේෂයෙන් මල්වත් මහා විහාර පාර්ශ්වයෙන් කරන ලද මේ සම්භාවනීය ගෞරව නාමය ප්‍රදානය කිරීම මෙම ගෞරව නාමයෙන් පිළිමුණ ලද මේ අවස්ථාවේදී මම පළමුවෙන්ම ගෞරවනීය මහානායක පාරමහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මාගේ ප්‍රණාමය ගෞරවයෙන් පුද කරනවා. ඒ වගේම එම ගෞරව නාමය පාරදීමේදී වහන්සේලා මට ලබා දුන් අවවාද අනුශාසනා මා පූර්ණ වශයෙන්ම ඒ අවවාද පිළිගන්න ඒ අනුව මගේ ජීවිතය ක්‍රියා කරන බවට මම මේ අවස්ථාවේදී සනාන් කරන්න කැමතියි. ඒ වගේම මගේ ජීවිතයේ වැදගත් සම්දිස්ථායක වශයෙන් අද දින මා සරකන මාගේ ආදරණීය දෙමාපියන්ගෙන්වත් අපොමිත සේනාංශ සහභාගී උදා සංස්කාර සිටම මහා සංඝරත්නය හා විහාරස්ථාන සංඝයාතිකල කිට්ටු ඇසුර නිසා දෙහැමි ජීවිතයක් ගත කිරීමට මට ඇති වුණා. ඒ වගේ මගේ ගමේ පන්සල මෙන්ම මගේ මවගේ නිබම් වර්තනකල්ලිය රජමහා විහාරස්ථානය මා නිතරම ආගිය තැනක් වුණා. මාගේ මිත්තණියේ ප්‍රධාන දායකාවක් වුණා. ඉන්පසු කොළඹ ආනන්ද විහාරයේදී දේශප්‍රේමීන් වශයෙන් සැලකෙන එල්.එච්. මෙත්තානන්ද මැතිතුමන් ආචාර්ය ඉන්ද්‍රබි අධිකාර මැතිතුමා ඉන්ද්‍රබි කරුණාන දෙවියන් නියුතුන් අපට යහමඟ කියා දුන්නා. ඒකට 955 56 ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් වහන්සේ බෞද්ධ කොමිෂන් සභා වාර්තාව සති අන්තයේ මරදාන දුම්රිය ස්ථානයේ සහ කොටුවේ බස් නැවතු උපඩේ දුම්රිය උපඩේ අපරික්කර ආකාරය අද මට මෙහිදී සිහි වෙනවා. ඒ වගේම 956 සමාජ විප්ලවයට මුළු වූයේ එම කොමිෂන් සභා වාර්තාවයි. විනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ඒ ගැන සඳහන් වුණා. ඉන්පසු හමුදා නිලධාරියෙකු පෞද්ගලික ගාන්සේ අවුරුදු 32ක සේවයේදී තානාපතිවරයෙකු නගරාධිපතිවරයෙකු පළාත් සභා විපක්ෂ නායකවරයෙකු මන්ත්‍රීවරයෙකු ඇමතිවරයෙකු හා වර්තමාන කථානායකවරයෙකු මාගේ ප්‍රධාන කටයුතු වූයේ මාගේ අයිතිවාසිකම් වෙනුවට මාගේ යුතුකම් පිළිපැදීමයි. ජාතික සමාජීය හා ශාසනික කටයුතුවලදී මා සංඝරත්නය අවවාද අන්තර්ගතව මා සෑම විටම අනුගමනය කළා. රට ත්‍ස්වාදී මහා විනාශයට පත් වන විට ඔබ වහන්සේලාගේ උපදේශ අනුව ප්‍රවෘත්ති රජයට සීමිත කාල සීමාවක අපි ශක්තිය ලබා දුන්නා. ඒ දේශපාලන වශයෙන් මට අවශ්‍ය වූද වැඩ සාක්ෂි අනුව මා ක්‍රියා කළේ ඒ මා විසින් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ජාතික යුතුකමක් වශයෙන් සැලකුව නිසයි. මගේ ජීවිතයේ අවසාන මොහොතේ පවා ඒ ගැන සෙතමින් මට මානසික දුක්ඛයක් ලබා ගන්නට පුළුවන්. ඒ තීරණය ගැනීමට ගෞරවනීය මහා සංඝරත්නයේ මා දිනමත් කළ ආකාරය මට මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. මා උපතින් සිංහලයෙකු, අබෞද්ධයෙකු වුවද
මා ජාතිවාදී කෝ ආගම් දෙවිුනේ නැහැ. මගේ ජාතිය මගේ ආගම මා උපදී රාජ්‍යයක් ඉඳාගත්තේ නිසා උජරජන් වහන්සේගේ විවිධ වූ දේශනා අනුව අනුකුත් ආගම් හා ජාතියින්ට ගරු කරන්නට අපේ ආනන්ද විද්‍යාලයේ ඉති පුරුදු වුණා. 1994 වසරේදී මා දේශපාලන ඇතුළුවේ මිල අධ්‍යාපනයේ පරිගණකයේ කුමිස ඒ ණය මාගේ මාතෘ භූමියට ගෙවිසඳා රටට සේවය කිරීමට. එමෙන්න මේ මා අයදුම් කරගත්තයක් නොව පක්ෂ නායකතුමාගේ විශේෂ ආරාධනය අනුවයි. එදා සිට වර්තමානයේ දක්වා ගැටුම් චක්‍රගාතන වලින් තොර ප්‍රතිපත්ති ගරුක පිළිසිඳු දේශපාලන නිරතුරුවට මා සෑම විටම උත්සාහ කළා. ඒ මාගේ ප්‍රතිපත්තිය වුණා. එමෙන්න මා දේශපාලන පිළිසිඳා සිට එක් අවස්ථාවක කියන පළමු අවස්ථාව හැද විශේෂයෙන්ම පොස්ටර් ගැන කඩවු පොලිතින් ආදිය භාවිත කළේ නැහැ. ඒ දේශපාලන ආදර්ශයක් නියම කරනවා අතිශයින් ප්‍රීති නතර ඒ අභියෝගාත්මක පියවරට මට ආශිර්වාදයකට තියෙන ආත්මම අවස්ථාවේදී ගෞරවයෙන් තියෙනවා. පිළිසු දෙයින් දේශපාලන ඇතුළු ආකාරයටම මම පිට යන්නේ එම් පිළිසු බාරගාට කියන සතුට මාතුල දිවෙනවා. රට වෙනසිනට යුක්තිය සාධාරණී අනීච්ය ඉබදීමට මොනියම් අභියෝග හර්තයන් පැමිණියද ප්‍රජාතන්ත්‍රවාදයේ රැකදීම පිණිසත් ස්වාධීන රාජ්‍ය සේවයේ පොලිසිය අධිකරණයේ රැකදීමට ජීවිතයෙන් කැපූ බව මා විශ්වාස කරනවා. තරුණ පරපුරට චක්මකට ප්‍රහක් බාර දීමට අපට විශාල අභියෝග වලට මූණට සිදුවෙන ඇති. ඔවුන් අපට වඩා පුරුල් ලෝකයක තරම් කළ හැකි චක්මත් මිනිස්සුද නිර්මාණය කිරීම අපේ වගකීමයි අපේ යුතුකමයි. එමෙන්ම සුභාදහමේ දායයන් මන වාග්වත් වූ සුන්දර භූමි පරිසරයේ අනාමික පරපුර වෙන්නෙන් දැකදීම අප විසින් වැදගත් කාර්යභාරයක් පා විශේෂයෙන්ම කල්පනා කරනවා. විදහාසක පෙරපන් පුජ්‍යක වශයෙන් මේ රටේ ප්‍රවෘත්ති සාරම්භම උතුම් මිනිස් ගුණාංග මෙන්ම අප ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ඊළඟ පරපුර රැකගැනීම සඳහා අප ක්‍රියාකාරී වහන්සේ ළමට ලබා දුන් අවවාද අනුශාසනා මෙන්ම ශක්තියතා ධෛර්යය නිසායි. අවසාන වශයෙන් අද මා වෙත අති ගෞරවනීය මාතාගේ පන ප්‍රමුඛ කාර්ය සම්භාවිතින් පිළිගෙන මෙම ගෞරව නාමය රැකගෙන මා මිහිදන් මනතුරු මා විසින් නිත්‍යපුරුණ ජාතික සමාජීය ආශාසනික යුතුකම් නොපිළ ඇතිවන බවට අතිමහත් ගෞරවයෙන් අප අපගේ සමුගාන්සලාට ප්‍රතිචාරය වෙනස් කරනවා.